තෙරුවන් සරණයි හැම දිනාටම සුභ වෛශාඛ මංගල්‍යයක් වේවා මම කල්පිටිය ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකම් අධිකාරී හාමුදුරුවෝ මේ 2567 වන වෙසක් පුර පසළොස්වක් පොහොයදා හිමිදිරියේ ඔබට කතා කරන්නේ ජාතික වෙසක් උත්සවය පුත්තලම් දිස්ත්‍රික්කයේ පැවැත්වීම වෙනුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලය ඊයේ දිනෙහි කල්පිටිය පාර දළුව මන්සන්දියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළා. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා පැය 4ක් යනකොට පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියෙක් මුල් වෙලා මේ බුදු පිළිමය ඉවත් කරලා තියෙනවා. අත වශයෙන්ම බෞද්ධ අපට තියෙන වෛශාඛ මංගල්‍යයේ බෞද්ධ අපට තියෙන ඉහෙළම පුරපසළොස්වක් පොහෝ දිනයේ තමයි වෙසක් පොහොය. එතකොට 2567 වන රාජ්‍ය වෙසක් උත්සවය ඊයේ දිනේ පැවැත්ුණේ පුත්තලම් දිස්ත්‍රික්කයේ. එතකොට මේ සියල්ල කේන්ද්‍ර කරගෙන මේ සියල්ලට සමගාමීව ඊයේ දිනෙහි ඒ කියන්නේ 2023 මැයි මාසේ 4 වෙනිදා කල්පිටිය ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ඉත්තෑපාන සුමන නායක හාමුදුරුවෝ මම ලේකම් අධිකාරී හාමුදුරුවෝ ඒ වගේම අපේ බෞද්ධ සංවිධාන එකතු වෙලා අපි සභාපති නායක හාමුදුරුවෝ ඒ කියන්නේ කරම ජයන්ත ධර්මවර්ධන ආරාමයේ ඉඳලා වාහන පෙරහැරකින් දළුව මන්සන්දියට ඇවිල්ලා පස්වරු දෙකහමාරට තුනට විතර මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කළා. ඊට අදාළ වීඩියෝ ෆොටෝ අපි මගේ Facebook එකේ පළ කරලා තියෙනවා. ඒතකොට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරලා පැය 4ක් විතර යනකොට මේ ගමේ ඉන්න කතෝලික අන්දවාදී කණ්ඩායම මේ කතෝලික අන්තවාදී කණ්ඩායම කියන්නේ එදා ඉඳලා මේ පන්සල ආරම්භ කරපු දවසේ ඉඳලා අපට හිරිහැර කරන බෞද්ධ අපේ අයිතිවාසිකම් වලට පහර දෙන බෞද්ධ වැඩ කරන්න එපා කියන අන්තවාදී කණ්ඩායම. එතකොට මෙන්න මේ අන්තවාදී කණ්ඩායම 100ක් 150ක් එකතු වෙලා මාම්පුරිය මේ සම්සේවක මයිකල් කියන පාදිලිවරයත් ඇවිල්ලා තව පාදිලිවරු 4-5 දෙනෙක් මෙතනට ඇවිල්ලා සම්පූර්ණ විරෝධය පාලා. ඊට පස්සේ අත්‍තරම අපි බෞද්ධ කවුරුවත් එතන හිටියේ නැහැ. මේ බුදු පිළිමය ඉවත් කරන්න කියලා පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියෙක් අණ දීලා. දැන් මම කියන්නේ රාජ්‍ය වෙසක් උත්සවයේ ජාතික වෙසක් උත්සවයේ පුත්තලෙම පැවැත්ෙද්දී හොඳ අරමුණක් ඇතිව මහා ප්‍රසිද්ධියේ තබපු මේ වගේ බුද්ධ ප්‍රතිමාවක් අයින් කිරීම තුළ මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සිට මේ උසස්තියයි කියන පොලිස් නිලධාරියා මොකක්ද මේ කළේ? කාඩිනල්තුමා කියනවා ආගමික සහජීවනය අගය කරන්න කියලා, හලාවත රදගුරුතුමා කියනවා සහජීවනය වැදගත් කියලා. එවන් පසුබිමක මාම්පුරිය මීසම් සේවක මෙන්න මේ මයිකල් කියන ෆාද තමයි මේ කුල ඇති කරේ. මෙතනට එකතුනේ නූගත් කතෝලික අන්දවාදී කණ්ඩායමක්. ඔවුන් මේක කරා. දැන් අපි පොලිසියෙන් විමසා සිටියා මෙච්චර මේ වගේ ජාතික වෙසක් උත්සවයේ රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙනම හොතේ ඊට සමගාමීව තිබු මේ බුදු පිළිමය ඉවත් කරන්න පොලිසිය කවුද අල දුන්නේ? බලනකොට පුත්තලම් දිස්ත්‍රික්කයට අදාළ පොලිස් ප්‍රධානියෙක්. මම කියන්නේ මේ පොලිස් ප්‍රධානියා කඩිනමින් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඉවත් කරන්න, මොකද මොහු වගේ අදූරදර්ශී මහ මෝඩ උසස් පොලිස් නිලධාරීවරයෙක් එක්ක කොහොමද පුත්තලමේ අපි වැඩ කරන්නේ? එතකොට දැන් මේ කතෝලික අන්තවාදී කණ්ඩායම සතුටු කරන්න මේ පොලිස් නිලධාරියා මේ බුදු පිළිමය ඉවත් කරා නම් හෙට ඔය කියන පාදිලිවරු කණ්ඩායමයි ඔය කියන නූගත් අන්තවාදී කණ්ඩායමයි ඇවිල්ලා අපේ පන්සල ඉවත් කරන්න කිව්වොත් ඔය කියන පොලිස් නිලධාරියා උසස්තියයි කියන පුද්ගලයා ඒක කරන්නත් බැරි නෑ. ඒ තරම් අඥානවන්ත මෝඩ මීහරකෙක්. එහෙම උසස් පොලිස් නිලධාරියෙකුට එහෙම අණ දෙන්න බෑනේ. 100ක් 200ක් එකතු වුණා නම් ඊට විරුද්ධව ඒගොල්ලන්ට කියන්න තිබුණා පාර පැත්තකට වෙලා අපි කටින් එකක් කරන්න. නමුත් පාර වැහුවයි කියලා කඩිනමින් ඇවිල්ලා මේ කාරගෙන ගිහින්. ඊට පස්සේ දැන් ඒකෙදි කියන බොරු ප්‍රකාශයක් කරනවා. ඊට අධිකරණ නියෝගයක් තියෙනවා. එවැනි අධිකරණ නියෝගයක් නැහැ මෙතන බුදු පිළිම හදන්න එපා කියලා. ඒ අධිකරණ නියෝගය අපි ළඟත් තියෙනවා. ඒ නිසාද 2567 වන ජාතික වෙසක් දිනේ ලෝකවාසී බෞද්ධ ජනතාව මෙන්න මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ පොලිස් ප්‍රධානියා කරපු මේ අති ඉතාම තුච්ච නින්දිත වැඩේට විරුද්ධ වෙන්න බුදුරුව ඉවත් කරන්න මේ වගේ ලොකු පෙරහැරකින් ඇවිල්ලා මහා දවාලේ මහා ප්‍රසිද්ධියේ තැන්පත් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මේ යාපනය නෙවෙයි, මේ වෙනත් තැනක් නෙවෙයි, මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ වයඹ පළාත. එතකොට මේ වගේ ඊළඟට මේ නූගත් කතෝලික අන්තවාදයට
විසඳුමක් නොකරොත් අනාගතයේ පහුගිය කාලයේ ඇතිවෙච්ච එල්ටීටී ත්‍රස්තවාදයට වඩා ත්‍රස්තවාදයක් මෙන්න මේ නූගත් කතෝලිකාන්තවාදී විසින් මේ රටට ඇති කරන බව මම අද 2567 වන ජාතික වෙසක් දිනේ දවසේ ප්‍රකාශ කරනවා මට 2016 ඉඳලා අද දක්වා මේ කල්පිටිය දලුව පන්සලේ ඉඳලා මේ නූගත් අන්තවාදයේ මගින් ලැබුණ ඉතාම නීරස අත්දැකීම් සමු ඒ නිසා මෙයට කඩිනමින් බෞද්ධ ප්‍රධානීන් ඊළඟට බෞද්ධය කියා ගන්නා මේ ජාතික වෙසක් උත්සවයේ පුත්තලේ මේ පවත්වලා ඒ ජාතික වෙසක් උත්සව පැවැත්වෙන වෙලාවේ ඊට සමගාමීව වෙසක් කලාපයක් වුණ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කල්පිටිය ප්‍රාදේශීය සාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති ලේකකාධිකාරී හාමුදුරු මුල් වෙලා විශාල බෞද්ධ ජනතාවක ඔබ බලන්නේ මේ වීඩියෝපට ඔබ බලන්නේ ෆොටෝ මොනතරම් ජනකායකයක එකතු වෙලා මේ 100ක් 200ක් එකතු වුණාලු පාර වැහුවෝ මේ උසස් පොලිස් නිලධාරියා ඇවිල්ලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ තැන්පත් කරපු වාසන මේ සියල්ල කඩායිවත් කරගෙන අරන් ගියේ. ඉතින් මේට විරුද්ධව සියලු බෞද්ධ පෙළ ගැහෙන්න මේක ඉතාම භයානක තත්ත්වයක්. හෙට අපේ පන්සල ඉවත් කරන්නයි කියලා ඔය කතෝලික අන්තවාදී කණ්ඩායම આવොත් ඔය කියන උසස් පොලිස් නිලධාරියාත් කරයි. කඩිනමින් හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරලා මේක දැන්විය යුතු උසස් තැන් වලට මේ වීඩියෝ එක දනුවත් කරලා අද වෙසක් පුර පසළොස්වක් පොහේදා මොකද පුත්තලමට එන